අනිවාර්ය වශයෙන් හෙටාපියනෝ එංගලන්ත තානාපති කාර්යාලයට මහකොමසාරිස්කාරයට එංගලන්තේ යටත් විජිතයන් නෙමේ අපි තවම. අපි සුවයිරි රාජ්‍යයක් ඒකීය රටක්. මේ එක එකට ඕන විදිහට මේ කටයුතු කරන්න බෑ පිටරටවල. අපි මේ රටේ දේශපාලනික ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ දේශපාලන ප්‍රශ්නේ විසඳගන්න මේ රටේ ජනතාවට පුළුවන්, රටේ නායකත්වයට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා අනවශ්‍ය බලපෑම් කරන්න ඕනේ. හැට දිනේදී අපි ලිඛිතව එංගලන්ත මහකොමසාරිස් කාර්යාලයට බාර දෙනවා ලියුමක්. ඒ විතරක් නෙමෙයි, හැට දිනේදී අපි FCID එකට මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු ආයතනයට පල්ලවෙනි පැමිණිල්ල අපි අරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කොට ඇති මේ පිරිස අරලියගහ මන්දිරයේ රාජ්‍ය ආයතනයක් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම යටතේ වහම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරන්න හෙට දිනේදී FCID එකට අලුත් ආණ්ඩුවේ පළවෙනි පැමිණිල්ල අපි අරගෙන යනවා. අපි කියනවා මේ ආණ්ඩුවට FCID එක විසිරවන්නත් එපා, ත්‍රිපුද්ගල මහාධිකරණය විසිරවන්නත් එපා, මේ රටේ ජාතික සම්පත් හොරාකාපු මහා බැංකුව හොරාකාපු, මහා බැංකුවේ සම්පත් ටික හොරාකාපු, ජාතික සම්පත් කුණුකොල්ලට විකුණපු, ඒ වගේම රටේ ධනය මංකොල්ලා කාපු මේ අවුරුදු නාමාරේ අප්පු හාමිලාවත් ඕවට ගේන්නම ඕන. හැබැයි ඒ විතරක් නෙමෙයි, පහුගිය කාලේ ඉඳපු උන්නක් ගේන්න ඕන, උන්ව ඔක්කොම ගේන්න ඕන. හොරා ගෑව නම් හොරාම තමයි. ඒක නිසා හොරා වෙනස් වෙන්නේ නැහැ, කවුරුණත් ගේන්න ඕන. ඒක නිසා මුම්මයි මේ ආයතනේ පිහිටෙව්වේ, මුම්ම පරිප්පු ගන්න ඕන. ඒක තමයි ඇත්ත කතන්දරේ. මේ විසරණ දෙන්න අරකයි ගේනවා ත්‍රිපුද්ගල මහාධිකරණේ කියලා දැඩි දඬුවම් දෙන්න ඕන. හොරා ගෑව නම් ජාතික සම්පත් හොරාම තමයි. දැන් අපිට ආරංචි ගියා මේ පහුගිය ආණ්ඩුවේ ඇමති වෙනකොට කෝටි 15ක් තමයි එකවුන්ට් එකට බැර වුණාලු. ඒ කවුද කියලා දන්නවන්නේ ඉතින්. එතකොට දැන් විවිධ චෝදනා එල්ලලා තිනෝ මලික් සමරවික්‍රමට එක්සත් ජාතික පක්ෂ හිටු සභාපති ගන්න ඕන අත්තනංගුවට, මංගලලව ගන්න ඕන අත්තනංගුවට. උන් අරගෙන ඔක්කොම මේව සුද්ධ කරන්න ඕන, ෆයිල් පිටින් අරගෙන ඇවිල්ලා විග්‍රහණ කරලා මේව කොහොමද දුන්නේ, මේව මොනවද කරේ කියලා හොයලා දාන්න ඕන හිරකූඩු වල. එමාරියන්නේ නැහැ.